අද දවසේදී අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි තුනක් කළා. එකක් තමයි අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම අම්බුලුවාව ජයවිදත්ත මධ්‍යස්ථානයේ කියන මධ්‍යස්ථානයේ ඉතා බරපතල මූල්‍ය අක්‍රමිකතාවෙත් සිදු වෙලා තියෙනවා කියලා විගණන වාර්තාවලින් එලිතරම් කරලා තිබෙනවා. ඒ විගණන වාර්තාවලින් එලිතරම් කරලා තිබෙන අම්බුලුවාව ජයවිදත්ත මධ්‍යස්ථානයේ මේ කෝටි ගානක දූෂණ ක්‍රියාවලිය විමර්ශනය කරන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටියා. ඒ වගේම තමයි වනජීවි දෙපාර්තමේන්තුවට තවම හෙක්ටයාර 95කට වැඩි ප්‍රමාණයක් භාරදීම සඳහා භුක්ති භාරදීම සඳහා කටයුතු කරලා නැහැ. ඒකත් ඔය ජයවිදත්ත මධ්‍යස්ථානයේ කියන ආයතනය පරිහරණය කරනවා. ඒ නිසා අපි පැමිණිලි කරනවා මේ ජාතික සම්පත් එකිනෙකාට මංකොල්ල කන්න ඉඩ දීලා තැබීමෙන් රටේ මූල්‍ය අර්බුදයක් ඇති වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි අපි දන්නවා පෞගේ කාලේ අපි ඉල්ලීමක් කරා ප්‍රධාන වශයෙන්ම මුත්තුරු සාෆි නගර වැලි ජාවාරම පිළිබඳව. මුත්තුරු සාෆි නගරවල වැලි ජාවාරම නිසා අද වෙනකොට ඒ ප්‍රදේශයේ ප්‍රධාන පාලම් 6ක් බරපතල වෙදි අවදානම නැක්කලා තිබෙනවා. ඒ පාලම් කැඩී ගොස් තිබෙනවා. මේ පාලම් විදියමත් එක්ක ජාතික සම්පත් මේ විදියට විනාශ වීමට ඉඩ හරින මේ වැලි ජාවාරම් කාරුවන්ට තියෙන බය නිසාද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. ඒ නිසා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට අපි ජලි පැමිණිලි කළා. පෞගිය කාලේ මේ මුත්තුරු සාෆි නගර වැලි ජාවාරම් පිටිපස්සේ හිටපු රාජ්‍ය යාන්ත්‍රණයේ හිටපු මහමුලකරුව ප්‍රධානිය නැවත ඒ තනතුර වලට පත් කරලා තිබෙනවා. ඔවුන්ට විරුද්ධව අධිකරණ තීන්දුව දීලා තිබෙනවා. ඒ වගේම තමයි ඔවුන්ට විරුද්ධව ඔවුන් ඉවත් කරලා තිබෙන සේවයෙන් පහ කරලා තිබෙනවා. එවැනි ප්‍රධාන නිලධාරීන් ජලි සේවයේ පිහිටවලා තිබෙනවා. ඒ හරහා තවදුරටත් මේ සාෆි නගර වල වැලි ජාවාරම උත්සන්නව වෙනවා මිසක් වෙන දෙයක් නම් වෙන්නේ නැහැ. ඒ වගේම අද රට පුරා අපි දන්නවා අපේ අද රට පුරා සුරසල් විවෘත කිරීම ඉතාමත්ම ප්‍රබලව සිද්ධ වෙනවා. මේ වෙනකොට අපිට දැනගන්නට හම් වෙලා තිබෙනවා සෑම ගමකටම සුරසලක් දීම සඳහා වන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා. ඉදිරි කාලයේ මැතිවරණයේදී සල්ලි වියදම් කරන්නේ මැතිවරණයේදී කනදාසි බෙදන්නේ ආණ්ඩුව වෙනුවෙන් මේ සුරසල් ලබා දෙන බලපත්‍ර හිමියන්. ඒ නිසා කොත්තපිටිය නගරයේ වගේ නගරවල දිගර නගරේ වගේ නගරවල මහනුවර විවිධ හන්දිවල නගරවල මේ විදිහට සුරසල් විවෘත කරමින් යනවා. මේවා සමහර වෙලාවට ප්‍රාදේශීය සභාවේ අනුමත ප්ලෑනක් සම්මත කරගෙන ඉදිකරපු ගොඩනැගිලි නෙවෙයි, తాවකාලික ගොඩනැගිලි වල සමහර වෙලාවට මේ වගේ සුරසල් විවෘත කරනවා. මේ වගේ පන්සල් ආශ්‍රිතව, පූජ්‍ය ස්ථාන ආශ්‍රිතව, පූජන ස්ථාන ආශ්‍රිතව, පාසල් ආශ්‍රිතව මේ කරන බරපතල විනාශය පිළිබඳව ආදාන පැමිණිලි කරා. මම විශ්වාස කරනවා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට අපි විසින් මේක කලිමුත් කරලා තිබෙන පැමිණිලි පිළිබඳව ප්‍රමාදයක් තිබෙනවා. වහාම මේව විමර්ශනය කරලා ජාතික සම්පත් රට සතු කරන්න කියලා ඉල්ලීමයි අපි කරන්නේ. දැන් ඔබතුමා පොහොට්ටුවෙන් ඉවත් වුණා නේද? දැන් කොහොමද දැන් අද පොහොට්ටුවේ පෙද විජයග්‍රහණී මැතිවරණ කාර්යාලය විවෘත කරා? ඔව්, ඇත්තටම මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් පොහොට්ටු අල්ලගෙන ඉන්න කල්ලිය කල්පනා කරනවා නම් ජනතාව අල්ල ගන්න පුළුවන් කියලා ඔවුන් ගොඩක් දුරස් වෙලා ඔවුන් මෙරටේ ජනතාව ගඟේ මුහුදේ දැම්ම පහුගිය කාලේ තමන්ට වසර පහකට බලය දුන්නාට පස්සේ ඒ බලය අපහරණය කරලා අද වෙනකොට ජනතාවරම නැති කල්ලියක් විසින් තමයි මේ අල්ලගෙන ඉන්නේ පොහොට්ටුව කියන දේශපාලන සංවිධානය. සැබෑ 69,00,000 බලාපොරොත්තු සහ ආද්‍යශයත් තමයි සිටින්නේ අප පමණයි. අප මේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. ආයේ පොහොට්ටුවට යන්නේ පැහැදිලිවම කියනවා ඔය පොහොට්ටුව අල්ලගෙන ඉන්න කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒතකොට දැන් ඔබතුමා නියෝජනය කරන්නේ සමග ජන ප්‍රවේගයේද? නෑ, අපි ඇත්ත වශයෙන්ම 69,00,000 ජනවරම නියෝජනය කරමින් ඒ ජනතාවට සහන දීම සඳහා ඒ ජනතාව බලාපොරොත්තු වෙච්ච යම්කිසි ආද්‍යශයක් තිබුණ ඉතිහාසෙ. ඒ ජනතාව බලාපොරොත්තු වෙච්ච අදහස් සමග හිට ගන්නවා මිසක්ක අපි වෙන කිසිවෙකුට මේ වෙලාවේදී එහෙම උදව් කරන්නේ අනියම් ආකාරයට. අපි පැහැදිලිවම කියනවා විපක්ෂයේ ප්‍රබලතම සන්ධානය අපි ගොඩනගනවා. ඒ අනුව සමගයේ ජන සන්ධානයත් එක්ක අපි එකඟ වෙලා තිබෙනවා මේ රටේ මූල්‍ය අර්බුදය ආර්ථික අර්බුදය විසඳාලීම වෙනුවෙන් අපේ ශක්තිය එකතු කරනවා. ඒ අනුව සමගි ජන සන්ධානය විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ දැවෙන ආර්ථික ප්‍රශ්න විසඳුම් ඉදිරිපත් කරන්න. ඔබතුමා අපි දැක්ක පහු දවස සමගි ජන බලවේගයේ පැත්තේ මේනවා. සමගි ජන බලවේගයේ දැන් අනතුරක නේද තියෙන්නේ? අතොස්සෙම අපි කියනවා සමගි ජන සන්ධානය විදිහටයි අපි මේ ඊළඟ පැතිවරණයට ශක්තිය එකතු කරන්නේ. ඒකදී අපි කියනවා දේශපාලන සංවිධාන අභ්‍යන්තරයේ යම් යම් ගැටීම් ඇති වෙලා තිබෙන ලංකාවේ සියලු දේශපාලන සංවිධානවල ඒ ආර්ථික අර්බුදයක් වගේම තමයි
පක්ෂවල අභ්‍යන්තරකව යම් ගැටුම් තිබෙනවා. නමුත් ඒ පක්ෂවල තිබෙන අභ්‍යන්තර ගැටුම් විපක්ෂ පොදු ප්‍රබලතම සම්දානයේ ගොඩනැගීමට බාධාවක් නෙවෙයි. ඒවා විසඳාගෙන ඉදිරියට යා හැකියි. සමග ජනබලවේගයේ දැන් ඩයනාගේ ප්‍රශ්නෙත් එක්ක අර්බුදයක තියෙන්නේ. ඔබතුමාලට දැන් සමග ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට දැන් එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද එතකොට? පැහැදිලිවම කියන්න ඕන ඩයනා මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවෙන් පමණක් නෙවෙයි නොමගේ අවි. අවුගේ කාලේ අවුරුදු 4කට වැඩි කාලයක් තිස්සේ මෙරට අධිකරණේ නොමගේ යවුවා. අධිකරණේ කාලය පැහැරගත්තා. ඇයට විරුද්ධව පාර්ලිමේන්තුවේ ධූරයෙන් ඉවත් කිරීම පමණක් නෙවෙයි. ඇය වෙනුවෙන් කළ වියදම් ඇවෙනුන් ජයසිං කලබදුන ඡන්ද අවලංගු කරලා ඇය වෙනුවෙන් මේ විදියට රටක් විදියට රටක් මුලා කිරීම වෙනුවෙන් ඇයට දැඩි දඬුවමක් පමුණවන්න ඕන. ඇය ඇත්තටම කල්ලතෝණිවරියක් ඇය. ඩයනා ගමගේ කියන්නේ කල්ලතෝණියෙක්. ඒ නිසා කල්ලතෝණින්ට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ඉතාම නිවැරදිව. රටක පදිංචි වෙන්න තියා රටේ වීසා නැතුව ඉන්න කෙනෙක් කල්ලතෝණියෙක් විදිහට අපිට හඳුන්වන්න තියෙන්නේ. ඩයනා ගමගේ කියන කල්ලතෝණියාට විරුද්ධව කරුණා කරලා නීතිය ක්‍රියාත්මක කරන්න කියන එකයි අපි කියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න සුදුසුකම් නොමැති බව හොඳින්ම දැනගෙන චේතනාත්මකව රටේ පාර්ලිමේන්තුවත් අධිකරණයත් රටත් නොමග යපු අම්මාවරුන් නිගරු කර කාන්තාවක් විදිහට තමයි අපි ඇය සලකන්නේ. සමග ජනබලවේගයේ සමාජිකත්වයේ ගන්න ඉදිරියද? මේමයි අපි ඇත්ත වශයෙන්ම දේශපාලන සංවිධානයක සමාජිකත්වයේ ගන්නවද නැද්ද කියන එක අපි තීන්දුව වෙන්නේ අනාගතයේ සිද්ධ වෙන කරුණු කාරණාත් එක්කයි. ඒ අරෙන්ද අපි සම්දානයක් විදිහට අපි එකතු වෙලා තිබෙනවා. අපි පක්ෂ සමාජිකත්වයේ ගන්නවද නැද්ද කියන එක ඉදිරි දේශපාලන ක්‍රියාවලියෙන් එක්කයි ඒක සිද්ධ වෙන්නේ. සම්දාන ගැටලුවක් කියලා ගන්න නැද්ද ඔක? දැන් ওই පස්සේ නෑ අපිට ඇත්ත වශයෙන්ම ඉදිරි මැතිවරණයකදී පොදු පුළුල් මහජන බලවේගයක් ගොඩනගන්න එය ගැටලුවක් සිදුවන්නේ නැහැ. මැතිවරණයි අයිමත් රාජපක්ෂ මහත්තයලම ගේම ගහයිද දන්නේ නැද? මං හිතන්නේ රාජපක්ෂවරු රටට ගේමක් ගහලා තිනවා. රටට ගේමක් ගහලා ජනතාව ගඟේ මුහුදේ දාපු රාජපක්ෂවරුන්ට මම හිතනවා ඉතිහාසයේ තමන්ට රාජ්‍යත්වේ බාර දුන්නාට පස්සේ එය අපි ඉතිහාසයේ තුලම විරුද්ධවාදී කිදෙර සලකපු රනිල් වික්‍රමසිංහ මහබැංගු මංකොල්ල කරුවා කියලා හඳුන්වමින් ඒ කටින්ම අද ඔහුගේ සරණ පැතීම නිවටියන් හා සමානයි. ඒ නිසා අද ඔවුන්ගේ ජනතාව අතර තැනක් ඇත්තේ නැහැ. ඔබතුමා තාමත් පොදු ජන පෙරමුණේ සමාජිකත්වයේ තියෙනව නේද? අපි පැහැදිලිවම පොදු ජන පෙරමුණ විදියටයි දේශපාලන පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ. දේශපාලනිකවත් ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ පිවිසීම පොදු ජන පෙරමුණේ පිවිසීම කියන ප්‍රශ්නේ නෙවෙයි මෙතන අදාළ වෙන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සැබෑ අයිතිය තියෙන්නේ අපටයි. ඒ අදහස එන්නේ අපයි. අප කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ වගේ අපි සදාකාලික විරුද්ධවාදියායි කියූ කෙනෙකු සරණ පතාගෙන අපි ගියේ නැහැ. මේ කණ්ඩායම තමයි පොදු ජන පෙරමුණ අලෙවි කරන්න උත්සාහ කරන්නේ රනිල් වික්‍රමසිංහ කණ්ඩායමට.